සසාරණී කතාවට ආදරය කරන ඔයාව ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩ එකට. ඉතිං සංසාරණී කතාවේ අද මම අත්තෙක් කතා කරන්න සූදාන්නම් වෙන්නේ තිහස්වර අනගි ඉන්න ගෙදෙට්ට ගියාට පස්ස සිදුවෙන දෙයක් ගැන. ඉතිං වීඩිය එකට යන්න කලින් ආදරෙෙන් ඉල්ලීමක් කරනවා ඒ තමයි වීඩ එක බලලා. ඔයයටත් මෙවැනිම වීඩියෝස් තිනපතාම බලන්න කැමත්වක් තියෙනවා කියලා විශ්වාස කරන ෝඕනං විතරක්ම, නම් මගේ ශනල් දෙක සස්කරයිප් කරලා මාත්ත එක්ක එකතු වෙන්න ඒ වගේම ලයිකරන්න කමෙන් කරන්න තවත් නොදන්න යාලිවෙෙක්ට දැනක අනශෂා කරන්න තමතක් කරන්නපා ඉතිං ඔයා මේ වන කොටත් දන්නව නේද ඒ තමයි පහොගේ කාල සිද්ධ වෙච්ච දේව කොටින්ම කියනවනම් අනගව රවට්ටගෙන තමයි ඔයා අධිත්්‍යය කොළඹාරගෙන ඇවිත්තියෙන්නේ. විශේෂයෙන්ම අනගිට තමන්ගේ අම්මයි තාත්තයි කියලා පෙන්නල තියෙන්නේ ඔහෙවත්්චන ජෝඩුවක්. ඇබයිතින් මේ චෝඩ්ුවලංඟ තමයි මේ වෙනකට අනගි ඉන්න ඒ ගොල්ලනං හරිම ආදරෙන් අනිගියෝ බලාගන්නවා ඉතින් කොහොම හරිමේ සිදුවීම එක්ක ආධිත්තයට ඕන කරන්න තමන්ගේ සහෝදදැගි කැම්පැණියකේ මෙයා ඉන්නවා දකින්න මොක දේකඩි හේතුව තමයි මේ තිහස්වරගේ හැටි දන්නවා තිහස්වර අනි වාාරයෙන් මනගිට ආදරය කරන්න පටන්ගත්තොතින් ඒ කෙලොකු ප්‍රශ්නයක් වෙනවා කියනෙක් හොඳටම තේරුම් අරගෙන ඉන්නේ න්නේ එනිසා තමයි ආධිත්තයට ඕන කරන්න කොහොම හරි අනිගව ගමයවාගන්න. හැබැයි මෙහම හිතුවට තේරුමක් නෑ මොකද තිහස්සවර කවදාවත් අනගිට ගමෙන් යන්න දෙන්න නෑ. විශේෂයෙන්ම ගමේ යන්න ඇහුවත් ඒක ටිඩපස්ථාවක් දෙන එකක් නෑ අනිවාාරයෙන්ම තමන්ගේ වගකීමක් හැඩිට දකි අනිගිව බලාගන්න එක. ොකද මන්ගේ සහෝදරය නිසා තම යනෙ කර්දරය වැටල තියෙන්නේ. ඉතිං ඒ ගැන කල්පනා කරනකොටත් ලොකු වේදනාවක් තියෙන්නේ. හැබැයිඉතිං ආධිත්තයට ආදරේ කරනවට කොහෙත්ම මේ වෙනකොට තිහස්වරනම් කැමති නැහැ. ඉතිං කොහොමනත් අනගිටත් මේ වෙනකොට තිහස්වර ගැන හිතුවත් ආධිත්තය ගැනම් හිතන්න පුළුවන් මට්ටමක් නැති බව අපි හොඳටම දන්නෝ. ඉතිං කොහොමහරිමේ සිද්දුවීම් ධමයත් සමගින්ම දැන් ඉතිං අනගියාව නැතිවුණ හම වැඩ කරන්න තැන ගෑනුලමයටටත් හොඳටෝම බැන්න. ඉතිං හැබැයි ඒ හිතාමතා කරපු දෙයක් නෙවෙයි. අනගිට මොකක්දුණේ කරදර අද කියල හිතාගන්න බැරි නිසයි. මේ වි දරිති හස්වර හසරුරේ ඉතින්ං කොහොම හරි දැන් අනි වාරයෙන්ම තිහස්වර යනවා. ඒ යන්න වෙන කොහෙවත් නෙවෙයි අනගීගේගේතර. මොකද දෙඩ්්‍රසිකේ තියෙනවන යන්න පුළුවන්නේ. ගේයාට පස්ස වැඩටාව නැතේ යිේ හුවට පස්සේ හරි හම උත්කරයක් දෙන්නතුව තමාන්ට එතන වැඩ අමාරු නිසා තමන්වැට නැත්තුව ඉන්න තීරණය කලා කියනක මැතනද අනකි කියනන්නේ ඩකඩක්තියනවා. ඉතින් රස්සාාව කිංහෙම ලේසියෙන් අයින් කරන්න බැහැනේ විශෂයම රස්සාවා කෝන් නිසානයා ගිය ක්‍රම්පැනියකට අනිත්්‍යක තමයි එහමලක් දැනුන් දෙන්නොන් තමට තාවකිනෙක් ගන්න හරි. ඉතින් මේ අන කියන බොරුවගැෙන දන්න නිසාම අනිවාාරයෙන්ම. ියසුම ගැන කියනවා මාසගානක් වැඩ කරන්න ඕනේ අයින්වෙන්න ඔන්නන් තමන්න දැනුවත් කරන්නත් තෝනිෙර ලියමකි ඉතිං න්න එතොකොට දිගටම තිහැස්වර කපු දේත්තෙක් අනිගිට වැඩට එන්න වෙනවා හැබැයි ඒකට අනිවාර්යම දැන් අධිත්තයෙන් කරදරය කියලා දන්න නිසාම තිහැස්වර ඉන්න තනක් පවත් සූදානම් කරන්න පුළුවන් අනිගිලාට.